මේ වෙනකොට මේ වර්ෂය තුළ දිවයින පුරා වාර්තා වෙලා තියෙන ඩෙංගු රෝගීන් ගණන 90000කට ආසන්න වෙනවා. සිදු වෙලා තියෙන මරණ සංඛ්‍යාව 100කට ආසන්න වෙනවා. පහුගිය මාස දෙකේ රෝගීන් සංඛ්‍යාවේ ඇති වෙලා තියෙන අසාමාන්‍ය වැඩිවීම. ඒකට අපි රටක් විදිහට ගත්තාම රෝගීන්ගේ අති බහුතරය අපි යාපනය අත්හැරුවාම වාර්තා වෙලා තියෙන්නේ බස්නාහිර පළාතේ. කොළඹ දිස්ත්‍රික්කයේ තුල මේ පහුගිය මාස 12 මේ දක්වා ඩෙංගු රෝගීන් මේ 90000න් 17653ක් වාර්තා වෙලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ. යාපනයේ දිස්ත්‍රික්කයේ මේ පහුගිය මාස කිහිපය තුළ ඩෙංගු වැඩිවීම ඉතාම අසාමාන්‍යයි. මේ ඩෙංගු මර්ධනය කියන එකට මුවා වෙලා අපි දැක්ක එක්තරා අවස්ථාවකදී සෞඛ්‍ය අමාත්‍ය රාජසේනාරත් යෝජනා කරනවා මල්පැණි බොන මදුරුවෙක් ගහලා ඩෙංගු පාලනය කරන්න. ඒ වගේ විහිළු ප්‍රකාශ කරන්නේ නැතුව ඇත්තරම ඩෙංගු මර්ධනය සඳහා කැපවීම අවශ්‍යයි කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කරමු. ඔය සමහරක් ව්‍යාපෘතිවලට වියදම් කරපු මුදල් කොයි විදියට ඵලදායීව පාවිච්චි වුණාද? විශේෂයෙන්ම ඩෙංගු මර්ධනය කියන ඒ කඩතුරාවට මුවා වෙලා අමාත්‍යාංශයේ නිලධාරීන් බලධාරීන් කී දෙනෙක් කී වතාවක් විදේශගත වුණාද? නැවත මෙවැනි අඩුපාඩු සෞඛ්‍ය අමාත්‍යාංශයට සිද්ධ වීම වැළැක්වීම සඳහා එවන් සමාලෝචනයක් අත්‍යවශ්‍යයි. ඒ නිසා අපි නව ඇමතිතුමියට යෝජනා කරනවා ඒ සියල්ල සිදු විය යුතුයි. රාජිත සේනාරත්න මහතා අමාත්‍ය දුරේ කටයුතු කළ අවධියේ පත්කල අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සෞඛ්‍ය සේවක දීමනා කපා දමමින් රජයේ අපහසුතාවයට පත්කිරීමේ නියැලී සිටි බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝගීන්ට දෙන බේට් එක ගන්න සල්ලි නෑ අමාත්‍යාංශයේ. ඔය කියන කාරණේ අපි මීට මාස 6-7කට කලින් කියනකොට රාජසේනාරත්න කිව්වේ GMO කියන්නේ දේශපාලන බලලතක්. පිළිකාරෝහලේ මහරගම අපේක්ෂාරෝහලේ ඖෂධ සම්බන්ධ යම් මැදිහත් වීමක් මේ වෙනකොට කරලා තියෙනවා. විශේෂයෙන් රුපියල් මිලියන 1000ක ප්‍රමාණයක් භාණ්ඩාගාරයේ ඉතින් ඇවිල්ලා තියෙනවා. ඒ අනුව මේ ප්‍රශ්නේ යම් තාක් දුරකට ගැටලුව විසඳලා තියෙනවා. කිසිම පාර්ශවකරුවෙකුගේ අදහස් විමසීමකින් තොරව රාජසේනාරත්න ඒකපාර්ශ්විකව අධ්‍යක්ෂ ජෙනරාල් මූල්‍ය කියලා තනතුරක් ඇති. අපිට ලැබෙන තොරතුරු අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල කළමනාකරණය වලපල්ලට තමයි ගිහිල්ලා තියෙන්නේ. මේ මූල්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලිපි නිකුත් කරනවා සෞඛ්‍ය සේවකයන්ට ගෙවන දීමනා කප්පාදු කරලා. ඒතර මේ හරහා කාවද අපහසුතාවයට පත් කරන්නේ නව රජය සහ වර්තමාන ජනාධිපතිතුමා.